පසුගිය දින කිහිපෙදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වුණා. වැසි තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වූද ඉදිරි දින කිහිපෙදීත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් කෑගල්ලෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර 148.5ක්. අයහපත් කාලගුණයේ හේතුවෙන් පවුල් 8779කට අයත් පුද්ගලින් 27,858 දෙනෙකු ආපදාවට පත්ව සිටිනවා. අධික වර්ෂාවත් සමග ගංගා ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කළුගඟේ අතුගංගාවක් වන කුඩාගඟ පිටාර ගැලීමෙන් මිලේනිය ප්‍රදේශයේ මහගංවතුර අවදානමක් මතුව තිබෙනවා. එමෙන්ම කළුගඟ ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණිය සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම ගංවතුර අවදානම සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් වන ලෙස දැනුවත් කෙරෙනවා. කුකුලේගඟ ජලාශයේ වාන්දොරටුවක් විවෘත කිරීමත් සමග තප්පරයට ගණමීටර 53ක ජලධාරිතාවක් කුඩාගඟට මුදා හැරෙනවා. ඒ හේතුවෙන් බොලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. පවතින ගංවතුර අවදානම හේතුවෙන් කළුතර පරගොඩ ප්‍රදේශයේ වෙත නාවික හමුදාව ගංවතුර ආපදා සහන කණ්ඩායමක් යොමු කර තිබෙනවා. ගංවතුර තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට මෙන්ම ගංවතුරෙන් කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට සහන කණ්ඩායම් ක්‍රියාත්මක වනවා. ගිංගඟේ මධ්‍යේගම සහ තවලම ප්‍රදේශවලද ගංවතුර අවදානමක් මතුව ඇති අතර පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවීමෙන් දෛනික ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. අත්තනගලු ඔයද ස්ථාන කිහිපයකින් පිටාර ගලා ගොස් තිබෙනවා. අත්තනගලු ඔය සහ DLA ඔය ආසන්නව වයංගොඩ තිහාරිය වාරණ යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. අත්තනගලු ඒ දූනමලේ ජලමාපාංකය සටහන් වූයේ 4.4ක් ලෙසයි. මාදම්පේ සහ මහවැව ප්‍රදේශයෙන් ගලා බසින හැමිල්ටන් ඇල සහ කඩුපිටි ඔය පිටාර ගැලීමෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව පවතිනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එම ප්‍රදේශයේ නිවාස රැසක්ද ජලයෙන් යටව පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බවයි. පසුගිය දින 2-3 ඇතුළත ලැබුණු වර්ෂාපතනයේදී පස ජලෙන් සම්පූර්ණ වෙලා තියෙන නිසා ඊයේ දිනේ නිකුත් කරතිබු නායම් අනතුරු නිවේදනයේ එලෙසින්ම අද දින දක්වා දීර්ඝන් ලැබුවා. ඒ අනුව කල්තර දිස්ත්‍රික්කයේ ඉංගිරි සහ බුලත්සිංහලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධ්‍යයන 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගාල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල LPTA නෙළුව සහ නාගෝඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කල්තර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ වරකපොළ යටියන්තොට දර්ණියගල බුලත් කොහුපිටිය රුවන්වැල්ල සහ දෙහිඔවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල රත්නපුර නිවිතිගල කුරුවිට සහ අයගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධ්‍යයන 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ඇති අතර මෙම නිවේදන අද දවසේ ලැබෙන වර්ෂාපතන සමග වෙනස් වීමට ඉඩ තියෙනවා. ඉදිරි දින කිහිපෙදීත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දවසේදී කාලගුණේ පිළිවෙත අවධානය යොමු කරද්දී දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටිනුට වැසි පැවතීම දැකිය හැකි. ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 පමණ තරමක තද වැසි අද දවසේදී බලාපොරොත්තු විය හැකි. සෙසු ප්‍රදේශ අපි ගත්තොත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටාන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හම ඇවිසුලගේ වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 30-40 අගයන්වල පවතින්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා තවදුරටත් ධීවර සහ නාවක ප්‍රජාවට මතක් කර සිටිනවා.